අයබනවට. මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවන්‍ය ගාලයකදී කාන්තාවගේ හිසකෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේපනයක් හේතුව මෙම කාන්තාවගේ හිසකෙස් ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හා පොලිසිය මගහැර සිටි රූපලාවන්‍යාගාරයේ සේවිකාවක ලබන 18 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරය තබන්න නියෝග කළ තියෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවිකාවක් පොලිසියට භාරවීමෙන් පසු දින අධිකරණයට ඉදිරිපත් කළ පසු එසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවා. මේ විදිහට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබී මිනුවන්ගොඩ පදිංචි සඳුනි හංසිකා පියුමාල් නැමැති වයස 22 රූපලාවන්‍ය ආයතනයේ සේවය කළ සේවිකාවක්. එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරණිය සහ සේවිකාවක් තාමත් සැඟව සිටින බැවින් ඔවුන්හට විදේශගත වීම තහනම් කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන් දෙදෙනාගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් එහිදී ඉල්ලා සිටියා. ඒ අනුව එම කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය රූපලාවන්‍යාගාර හිමිකාණ්ඩ සහ අනෙක් සේවිකාවකට විදේශගත වීම තහනම් කරමින් නියෝග නිකුත් කළ අතර ඊට අමතරව ඔවුන් දෙදෙනාගේ දුරකථන විශ්ලේෂණ වාර්තාව ලබා ගැනීමට හා ඡායාරූප ජනමාධ්‍ය ඔස්සේ පළ කරන ලෙසට පොලිසිය නියෝග කළා. එම අවස්ථාවේ අගතියටපත් පැමිණිකාර කාන්තාවෙනි පෙනී සිටි නීතිඥවරුන් වන රංජි දිසානායක සහ අශාන් ලක්මාල් යන මහත්වරුන් මෙම රූපලාවන්‍යාගාරය තුළදී පැමිණිකාර කාන්තාවගේ හිසක සැකසීම සඳහා ගල්වන ලද ආලේපන සහ අනෙකුත් ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් ඇඳව ලෙස නියෝගයක් ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියා.